මෑත කාලේ විශේෂයෙන්ම මේ බෝම්බ සිද්ධියෙන් පස්සේ මේ රටේ ජනතාව තුළ සැකයක් මතු වුණා. මේ මුස්ලිම් අන්තවාදී වැඩවලට සම්බන්ධ වෙන අයට උසාවලි අප නිකම්ම හම්බ වෙනවා. හැබැයි බෞද්ධ එහෙම නැත්නම් ඉස්ලාම් නොවන අයවලුන් විවිධ ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ ඉස්සරහට ගියාම ඒ අයට අප හම්බෙන්නේ නැහැ, දඬුවම් හම්බෙන ප්‍රමාණය වැඩි කියන සැකය දිනෙන් දිනම මෝරන්න පටන් ගත්තා මේ සමාජය ඇතුලේ. ජනතාවගේ සැකය අපිට තහවුරු වුණේ මාධ්‍ය හරහා. ඒ නිසා ගලබුරත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නිදහස ලබා දීම හරහා ඒ මෝදු වෙමින් පැවතින සැකය දුරුකරන්ට අධිකාර ජනාධිපතිතුමා යම් විදියකින් පියවර ගත්තා කියලා මම හිතනවා. ඥානසාර හාමුදුරුවෝ විශේෂ ජනාධිපති සමාවක් ලැබෙනවා මම හිතනවා. ඒ හරහා මේ සමහර වෙලාවට එකම කාරණේ සම්බන්ධයෙන් දඬුවම් දෙකක් අඩු චෝදනාවකට වැඩි දඬුවම් වැඩි චෝදනාවකට ඉක්මනට අපහම් වෙනවා වගේ දේවල් වලට ජාතිවාදයක් ගලපමින් ආගම්වාදයක් ගලපමින් යම් සැකයක් මේ සමාජය තුළ මතුවෙමින් පැවතුණා. පහුගිය දීලවල සමහර අපි දැක්ක අධිකරණ කටයුතු හරහා සමහර විමර්ශන කටයුතු හරහා. ඒ නිසා එවැනි සැකතෙන් දුරුකිරීම මම හිතනවා ඥානසාර හාමුදුරුවන් වගේ හාමුදුරුවන් වහන්සේ නමක් නිදහස් කිරීම ඉතාම හොඳයි මේ වෙලාවේ. ඒක මේ සැකයට සැකයක් මතුවෙමින් ඒ හරහා මතුවෙන්න තිබිච්ච වෙනත් ප්‍රශ්න යටපත් කර ගැනීමට ඉතාම හොඳයි. මම හිතනවා ඒ සමාවම අර බුද්ධ්‍යාංශේ කිසිම තේරුමක් නැතුව හිර කරගෙන ඉන්නේ බුද්ධ්‍යාංශ නිලධාරීන් සම්බන්ධිනුත් ජනාධිපතිතුමා ලබා දීමට කටයුතු කරයි කියලා.